ප්‍රතිපාදන කැපේ සරසවි වැසේ සහ අන්න බොන්න නෑ ජනතාව හාමදේ ජඩබදු හකුලා ගනිමු කියන සටන් පාඨ මූලික කරගනිමින් අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විදියට මෙවැද්දි රටේ ඇති වෙලා තියෙන අර්බුදකාරී එවැගේම ජනතාවට ජීවත් වෙන්න විදියක් නැති කරලා තියෙන ආර්ථිකයට එරෙහිව අපි මහභාරත බැස්සේ එවැගේම රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවට එරෙහිව අපි මහභාරත බැස්සා. එතකොට මෙන්න මේ ඉල්ලීම් විදියට ඉදිරිපත් කරේ විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කරන ප්‍රතිපාදන වැඩි කර. එවැගේම තමයි හොස්ටල් නැති නිසා මෙවැද්දි ශිෂ්‍යයන්ට තමන්ගේ අධ්‍යාපනය අහිමි වෙමින් යනවා. ඒකට විසඳුමක් දෙන්න. එවැගේම තමයි මහපොළ ශිෂ්‍යාධාර වාරිකේ රුපියල් 10000 දක්වා වැඩි කර. ජනතාවට පටවන බදු ප්‍රමාණය අඩු කරන්න ජනතාවට සහන දෙන්න. එතකොට මෙන්න මේ සටන් පාඩත් එක්ක අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විදියට විරෝධතා ක්‍රියාමාර්ගයේ සංවිධානය කරාට පස්සේ ආණ්ඩුවෙන් අපිට දීපු උත්තරේ මොකක්ද? ආණ්ඩුවෙන් අපිට දුන්නේ වෙන උත්තරයක් නෙවෙයි. අර හැමදාම දෙන විදියට බියගුළු රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුව විසින් ටිරාන් නලස්ලා එවැගේම දේශබන් තෙන්නකෝන්ලා අජන්ත රොඩ්‍රිගෝලාගේ අනේට අනුව අපිට අමානුෂික විදියට එලවෙලව පහර දුන්නා. එතකොට ඊයේ දවසේදී අපි සාමකාමී විදියට අපේ විරෝධතා භාගමන සංවිධානය කරලා තිබ්බා. විරෝධතාවයක් උද්ඝෝෂණයක් කියලා කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් මිනිස්සෙක මොන යම් හෝ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ විරෝධතාවය දක්වන්න පුළුවන්. තමන්ගේ ප්‍රශ්නයකට එරෙහිව විසඳුම් ඉල්ලලා විරෝධතාවය දක්වන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ප්‍රශ්න ඉස්සරහට අරගෙන රටේ මිනිස්සු මහපාරට බැස්සට පස්සේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන විසඳුම තමයි ඔළු පැලනකම් ගහනවා කියන්නේ. මිනිස්සුන්ට යුක්ති ඉෂ්ට කරන විදිය තමයි අපිට බලාගන්න තියෙන්නේ. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි. කෙලින් මිනිස්සු ඉලක්ක කරලා අඳුළු ගෑස් කැනිස්ටර් දිනනවා. එතකොට මේ හරහා ශිෂ්‍යයන් ඊයේ දවසේදී විශාල ප්‍රමාණයක් රෝහල් වලට ඇතුල් කරන්න සිදු වුණා. ඒ වගේම තමයි තුවාල ලැබුව විශාල ප්‍රමාණයක් ශිෂ්‍යයන් ඉන්නවා. එතකොට මෙන්න මේට විරුද්ධව තමයි අද දවසේ අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විදියට මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරේ.